කොහොමද? ඔන්නද අපි අද ආවා අලුත් අපි දා පොරොන්දු වුණානේ අපි දෙවනි රෙස්ටුරන්ට් එක ටෙස්ට් කරනවා කියලා. අද අපි ටෙස්ට් කරන්න යන්නේ බිරියානි කන්න පුළුවන් තැන. කොහෙද? බිරියානි කන්න පුළුවන් තැන තමයි අපි බලන්න යන්නේ. දැන් මේ බලන්නේ මයි බිරියානි කියන බිරියානි කන්න පුළුවන් තැනට ගිහිල්ලා බිරියානියක් කවද කීයක් යනවද කියලා බලන්න. අපි ඇත්තනම් බිරියානි විතරක් නෙමෙයි අද අපි ටෙස්ට් කරලා බලනවා එතන තියෙන මොන හරි තව මොන හරි දෙයක්. අපි බලමු කොහොමද මේ බිරියානි කන්නේ කියලා. ඇතර අපි දැන් බිරියානි කන්න යන්න වෙන්නේ පයින් යන්න අපිට මෙතන ඉඳන් පොඩ්ඩක් දුරයි. එහෙනම් අපි මෙතන ඉඳන් යන්න ඕනේ කෝච්චි එක නැගලා. කෝච්චියක් වර මේක LRT ලයින් එකක්. LRT එකේ ගිහිල්ලා තමයි අපි මයි බිරියානි තියෙන තැනට යන්න ඕනේ. අපි දැන් බලමු LRT එකටත් යන්නේ කොහොමද කියලා. LRT එකට ගිහිල්ලා එතනින් අපි ට්‍රේන් එක අරගෙන ට්‍රේන් එකෙන් බැහැලා ඊට පස්සේ අපි යනවා මයි බිරියානි. ඊට පස්සේ මයි බිරියානි එක ඇතුළට ගිහිල්ලා අපි බලමු කොහොමද බිරියානි ගන්න කියලා. ඕකේ? Okay, let's go. Now, let's go. Right, අපි දැන් LRT එකට ආවා. LRT එකට ආවා කියන්නේ දැන් අපි ඉන්නේ ඇත්තටම මේ කුපන් කියන LRT එකේ. ඔයගොල්ලන් පේනවනේ මෙතන මේ කුපන් කියන LRT එකේ තමයි අපි ඉන්නේ. කුපන් වල ඉඳන් අපි යන්න ඕනේ. දැන් LRT එක ගත්තාම අපි ඉන්නේ මෙතන කුපන් වල. මේ කුපන් වල ඉඳන් අපි යන්න ඕනේ මෙහෙම මෙහෙම ගිහලා මේ ෆර්න්වෙල් කියන තැන තමයි බහින්න ඕනේ. මොකක් ගන්නද? මයි බිරියානි තියෙන ස්ථානෙට යන්න. ඉතින් ඈතින් එනවා මට පේන LRT එකක් එනවා පේනවා. අපි බලමු මේ ගිහිල්ලා. ඔන්න අපි ෆර්න්වෙල් LRT එකෙන් බැහැලා දැන් ආව මයි බිරියානි කියන තැනට. උගල පේනද මේ පිටිපස්සේ තියෙන මයි බිරියානි කියන්නේ. මේකත් ඇත්තටම හොක සෙන්ටර්යක් නෙමෙයි. මේකත් ඇත්තටම ගත්තොත් පොඩි රෙස්ටුරන්ට් එකක්. හැබැයි අරතරම් ගණන් නෑ මෙතන. මෙතන අපිට ගොඩක් ආඩ ඉන්දියන් ෆුඩ් සමා තියෙනේ. උගලන්ට කන්න පුළුවන් පරාට කන්න පුළුවන්. එහෙම නැත්නම් උගලන්ට කන්න පුළුවන් බිරියානි කන්න පුළුවන්. නාසි ගුරානි කන්න. දැන් පරාට ගත්තත් මේ පරාට තියෙන විවිධාකාරයේ පරාට. අපි අපි සාමාන්‍ය ලංකාවේ කන්න එක පරාට එක ಜಾති දෙකයි. එක් පරාට එක ප්ලේන් පරාටයි විතරනේ තියෙන්නේ. මෙහෙ තියෙන පරාට ගත්තාම පරාට වරයිටිස් ගොඩක් තියෙනවා. මෂ්රූම් පරාට, හොට් ඩොග් පරාට, චීස් පරාට, කොයින් පරාට, ටිෂු පරාට, පරාට ගත්තොත් පරාට ලෝකයක් තියෙනවා. ඉතින් මේ දවසක පරාට කන එකත් අපි කරලා බලමු. මොකද මේ පරාට කන එක ඊටම විශේෂ දෙයක් සිංගප්පූරුවේදී. මොකද අපිට මගේ කතාව පස්සේ කියන්න ඕගලන්ට. ඒ තමයි සිංගප්පූරුවේ මුලින්ම ගොඩ බැස්සාම අපිට මුලින්ම කන්න හිතෙන පරාට විතරයි. මොකද අනික් කෑම අපි දේවල් දන්නේ නැහැ. එහෙනම් සිංගප්පූරුවේ පරාට පිළිබඳ විශේෂ වැඩසටහන මම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පරාට කියන්නේ ඉතාමත් විශේෂ දෙයක්. පරාට කියන්නේ අපේ සම්මත කියන්නේ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් යුනිට් එකක් කරනවා සිංගප්පූරුවට ආවට පස්සේ අනික් භාණ්ඩවල මිලමයින් අපි පරාටාවට සාපේක්ෂව. ඉතින් මේ පරාට කතාව මම පස්සේ කරන්න. අපි දැන් මේ මයි බිරියානියට ගිහිල්ලා බලමු කොහොමද බිරියානි කන්නේ කියලා. දැන් මෙතනදී අපි විශේෂ තව දෙයක් කරන්න ඕනේ. එතම අපි මේ ස්කෑන් කරන්න ඕනේ මේකට අපි ඇතුළට යනකොට. ස්කෑන් කරලා චෙක් ඉන් වුණා. මේ බලන්න දැන් ඔට කෙනෙක් යනවා. යන් අපි ඇතුළට. Let's go. Let's go inside. ඔන්න දැන් අපි මේ අදාළ ස්ථානයට ආවා. දැන් තියෙන්නේ අපිට මොන හරි කන්න ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහලා මොන හරි ඕඩර් කරලා කෑමට ගන්න. අපි අද බලාපොරොත්තු වෙන්නේ මට හිතුණා දැන් නාසි ගුරාමියක් කන්න. මෙයාට හිතුණා බිරියානි එකක් කන්න. ඊටමතර තමයි මෙතන තියෙන අමුතු බීම ජාති තියෙනවා. ඒ බීම ජාතියකුත් අපි ටෙස්ට් කරලා බලමු. අපි මේ නම් කියනවා බිරියානියක් ඕඩර් කරා. බිරියානිය ඕඩර් කරන්න බලමු. ඕඩර් ගන්න. නාසි ගුරානි 65. නාසි ගුරානි 65. දැන් අපි මෙතනින් ඕඩර් කරනවා. මේ මොනවද? මෙන්න මෙතන. මෙන්න මේවා තමයි අපි මෙතනින් ගන්නේ. නාසි ගුරාමි බිරියානි
ඊට පස්සේ අයිස් සිරප්. කොස්සිරප්. මම ස්කෑන් කරන්න. අපි ෆුල් පේමන්ට් එක කළාට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ බීම් එකක්. ටෝකන් එකකුත් හම්බුණා. අපි ඒකත් අරගෙන යනවා. යා. දැන් ඔයගොල්ලෝ පේන්න ඕනේ මෙතන තියෙන මේ විශේෂ ඩ්‍රින්ක් එක. මේක ඇත්තටම මේ මැලේ ඩ්‍රින්ක් එකක්. රෝස් සිරප් කියලා කියන්නේ. තව මැලේ වලින් කියන අමුතු නම මොකද මට ඒක හරියට මතක නැහැ. ආ පැන්ඩන් පැන්ඩන් කියලා කියනවා මේකට. ඔව් ඊට පස්සේ මේකට තව දානවා කිරි දාලා දෙනවා. ඒ දාන විදිහනෝ මෙතන එක එක රසයක් එනවා. සාමාන්‍යයෙන් මේ ඩ්‍රින්ක් එකකට වෙන්නේ ඩොලර් 2.50යි. මේ දෙකටම ඩොලර් 5යි ගියේ. බලමු අපි මෙන්න මේ ගැජට් එක කොයි වෙලාවෙද පත්තු වෙන්නේ කියලා. පත්තු වෙනකොට අපි ගිහිල්ලා අපි ආසිපුරාම එකේ බිරියානි එක අරගෙන එනවා. අපේ නම් කියනවා යන්න කැමරතර එන්න. දැන් අපේ කැමර ටික මෙතනට ආවා, ලස්සනට ආවා. ඉතින් මේ මම අපේ නම් කියකින් අහන්නම් මේ කැම වලට ගාන ගිය ගාන කීයද කියලා කියන්න කියලා. ඩොලර් 7යි 7යි 7 80යි. මටන් බිරියානි එක ඩොලර් 8යි 7.50යි. මේ කෑම වේලට. ඉතින් ඇත්තට මේ බීම් එක නම් අත්‍යවශ්‍යම නැහැ. බීම් එක ඉතින් අපි නිකන් ගර්ත් ටෙස්ට් කරලා බලන්න. මම මේ බෙන්ඩොන් එක බොන්න යන්නේ. සිංගප්පූරේ විශේෂ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ ගන්නවා නම් බීම ගන්නවා නම් බීම වල පොඩි තියෙන පොඩි ට්‍රික් එකක්. ට්‍රික් එක තමයි ඔයගොල්ලෝ මේ බීම එක මෙන්න මේ ලොකුවට දැක්කම මේ බීම එක ඇත්තටම මෙච්චර ලොකු නෑ. මේක තියෙන තනික භාගයක්ම අයිස් තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න බීම එක කොච්චර ලොකු නම් මේ බීම එකේ බීම තියෙන භාගය ඉතුරු භාගය අයිස් තියෙන්නේ. ඒක හොඳට අයිස් දාලා තමයි දෙන්නේ. බීම ගද්දි අපි අයිස් නැතුව ඉල්ලුවොත් ඒතර ගාන පොඩ්ඩක් වැඩි. ඔගලන්ට හොඳට බලා ගන්න පුළුවන් ඒ බීම කඩේ ගියොත් හොඳට අයිස් දෙනවා. ලෝබ නැතුව අයිස් දෙනවා. මේකත් ඒ වගේම තමයි. හොඳට මේකේ ඔයගොල්ලෝ බැලුවොත් පේන්නේ නැති මේකේ හොඳට අයිස් දිරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි බීම සාමාන්‍ය බීම ගත්තොත් සිංගප්පූරට ඇවිල්ලා. ගොඩක්ම තියෙන අයිස්. හරි. දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට කොහොම හරි බීම බිව්වා කියන්නකෝ. පොඩි උන්ට කැම කව ගන්න තමයි තියෙන අමාරුම වැඩේ. මොකද මුංගේ තියෙන පරීක්ෂණ කරන වැඩ තමයි තියෙන කැම කන තැනකට ආවම. දැන් මෙතෙන්ට ඇවිල්ලත් මේ බත්තේ කවරට බත්තේ කන්නේ මිනිහට පරීක්ෂණ කරන්න යෝනේ. මිනිහට ඕනේ මේ බත් එක හොදිය කර දාලා බලන්න, විතරේ හොදිය කර දාලා බලන්න. අන්න ඒ වගේ දේවල් උත් වෙනවා. මේ වගේ තැනකට කන්න ආවම මේ වගේ තමයි තියෙන මේ සාමාන්‍ය මේ ඔය අභියෝග ජයගන්න අමාරුවෙන් කවක් කව ගන්න ඕනේ. පොඩි උන් එක්ක ආවම පොඩ්ඩක් ඉතින් කරදරයි තියෙන්නේ. මේ වගේ දැන් වල ඉති මොනා කරන්න ඉතින් දැන් ඉතින්. දැන් ඉතින් එන්න වෙනවනේ. නේද රහන්? නේද? හරි. අනිත් දේ තමයි මට මේ කියන්න ඕනේ. දැන් අපි මේ බීම ගද්දි මං කොහොමද මේ හැර අයිස් දාලා තියනවා කියලා. මේ අයිස් දාන දෙක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙහෙ සීනි කියන එක ඉතාලම හොඳට පාලනය කරලා තියෙනවා. ඕගොල්ලෝ බීමයක් ගන්නකොට ඒක අහන ෂුගර් ලෙවල් එක මේ බීම එකට එහෙම අහන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ වෙන බීම දේව බීම જાති ගත්තොත් ගොඩක් කලාවට ෂුගර් ලෙවල් එක අහනවා කොච්චර ෂුගර් ලෙවල් එකකින් ද ඕනේ කියලා. දැන් උදාහරණයක් ලෙස අපි මෙහි කොකා කෝලා බිව්වොත් කොකා කෝලා දෙච්චරම රහ නැහැ. අහන කියන්නේ පැණි රහ නැහැ නිකන් ඒ කොකා කෝලා බොන්න හිතෙන්නේ නැහැ. හන්ද මෙහි සාමාන්‍යයෙන් ඔය ගොඩක් බීම ගත්තා මේ වගේ දේවල් තමයි අලෙවි වෙන්නේ. මේ වගේ බීම, පොල් බීම, එක එක දේවල් තියෙනවා. අර
සෝඩා ඩ්‍රින්ක් අපි ගොඩක් ආත මේ වගේ කෑවොත් එහෙම ලංකාවේ නම් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් කොකාකෝලා බොනවනේ. මෙහෙම කොකාකෝලා බොන්න හිතෙන්නේ නැහැ. මොකද කොකාකෝලා බුවේ කියලා ඇති වැඩක් නැහැ. නිකන් මෙලෝ රහක් නැති කොකාකෝලා තමයි තියෙන්නේ. සීනි නෑ. ඉතින් ඒකත් විශේෂත්වයක් මේ සිංගප්පූරේ තියෙන බීම වල. අයිස් වැඩි වුණාට සීනි ලෙවල් එක ගොඩක් අඩුයි. ඔන්න දැන් අපි බිරියානි කාලේ ඉවරයි, නාසි ගුණාමිත් කාලේ ඉවරයි, ඔක්කොම කාලේ ඉවරයි. දැන් අපි පොඩ්ඩක් මේ එළියට යන්න කියලා බැලුවේ දැන්. කාලේ ඉවර ඉන්න. දැන් අපි මේ යන ගම මොකක්ද යන්තම් පුළුවන් වුණොත් වෙන්නගෙන යන්න මේ හොක සෙන්ටර් එකක් යන්නේ මොකද්ද කියලා. ඒකෙන් අපි කෑවොත් කොහොමද කියලා. ඒ යන අතරේ මම තව මේ බිරියානි වල විස්තර කිව්වා කියලා යන්න. එක එක බිරියානි වල එක එක රහ එන්නේ මොනවද බිරියානි පොඩ්ඩ තියෙන අපිට මෙහෙ යන්න පුළුවන්. ඒවැ ගණන් මෙනුම් කොහොමද කියලා මම පොඩ්ඩක් විස්තරයක් දීගෙන යන්න. එහෙනම් දැන් මෙතනින් පිටත් වෙන තමයි යන්නේ. අන්න ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේම ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කැම් එකක් කාලා පෙන්නවා. ඔන්න දැන් ඉතින් අපි මයි බිරියානි එකෙන් කාලා දැන් එනකොට අපි දැක්කා මේ හොක සෙන්ටර් එකක් තියෙනවා. මේ අපි මේ ගෙවල් ළඟම තියෙන හොක සෙන්ටර් එකක්. මේ හොක සෙන්ටර් එකක් කියන්නේ මෙන්න මේ වගේ තැනක්. දැන් අපි බුරියානි කනවා කියමු. බුරියානි හරි බිරියානි ඔයගොල්ලන් පිටිපස්සෙන් පේනව නේද මේ හොක සෙන්ටර් එක කියන එක. දැන් බිරියානි ඔයගොල්ලෝ කනවා කියන්නකො. බිරියානි එක දැන් මේ අපි කාපු තැනට වැඩි අඩුවෙන් ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. එතන මෙතන මේක හරියට නිකන් මේ පොඩි කඩපිලක් වගේ. මේ සෙන්ටර් එක ඇත්තටම තියෙන ගොඩක් කලාවට තියෙන ඔයගොල්ලන් දැන් පේනවා ඉතින් මේ ගෙවල් තියෙනවා. මේ ගෙවල් තියෙන යුනිට් එකට අනිවාර්යෙන් ගොඩක් කාට හොක සෙන්ටර් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා උදේට කෑම කන්න, දවල්ට කෑම කන්න, රැයට කෑම කන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ හොක සෙන්ටර් එකේදී AC වගේ සමහර හොක සෙන්ටර්ස් වල AC තියෙනවා. නමුත් ගොඩක් වෙලාවෙ AC එහෙම නැහැ. ඔයගලන්ට ඉතින් මෙතන මේ වගේ දැනකට ආවොත් මෙතනින් ඔයගලන්ට ඒ තියෙන කඩ අණුව මොනවද ගන්න කියලා තීරණය කරගන්න පුළුවන්. ඉතින් මම පොඩි රවුමක් ගිහින් එන්න ඕන හොක සෙන්ටර් එක ඇතුලේ. සාමාන්‍යයෙන් මේකෙත් තියනනේ ඉන්දියන් කඩයක්, චයිනීස් සේවා, ඒදියේ තිගාවට බ්‍රෙක්ෆාස්ට් ගන්න ජූස් බාර් එකක්, ඒ වගේ කොහොම දේවල් ටිකක් තියෙනවා මේ හොක සෙන්ටර් එකට. ඔව්. ගොඩක් කලකට මේක ඇත්ත කතාව මේකයි. දැන් මේක ගොඩක් සිංගප්පූර මල්ටි කල්චරල් ඉඳා එක එක අය කන්න එක එක ජාති කෑමනේ. ඉතින් ඒ කෑම කන්න මෙතන ඒ කෑම තියෙන්න ඕනේ. ඉතින් මැලේ කට්ටියට මැලේවා, ඉන්දියන් අයට ඉන්දියන්, චයිනීස් අයට චයිනීස් ඒවා. අපිට නම් ඕනෑ කන්න පුළුවන්. ඉතින් මම පොඩි රවුමක් ගිහින් එන්නම්. මේකේ පොඩි රවුමක් දාලා එන්න. කොහොමද හොක සෙන්ටර් එක තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ හොක සෙන්ටර් එක ආවම ඔයගොල්ලන්ට පේනද මේ තියෙන විවිධාකාර කෑම ජාති ගන්න පුළුවන් තැන්. මෙතන තියෙනවා මෙතන උදේට කෑම දේවල් ගන්න පුළුවන්. මෙතනින් ගන්න පුළුවන් මික්ස් රයිස්. මෙතෙන් ගත්ත හැකි මොකද මේක නම්? ඉන්දියන් කෑම ගන්න පුළුවන්. ඊළඟට මේ යනකොට ඔකටම විශේෂ දෙයක් පෙන්නන්න යන්න. මේක දෙනවා මම ඊළඟ දවසේ තව වීඩියෝ එකක් කරන්න. මේ ස්පෙෂල් එකක් තමයි මාලා හොට් පොට් කියලා කියන්නේ. මේ මාලා හොට් පොට් එක ඕගොල්ලන්ට අනාගතයේදී මම කරලා පෙන්නන්න. මාලා හොට් පොට් කියන්නේ සුපිරිම කෑම. බිරියානි ගත්තාම මේ තියෙනවා විවිධ බිරියානි කන්න පුළුවන් තැන්. දැන් මයි බිරියානි කියන්නේ සාමාන්‍යයි. තව තියෙනවා මෙහෙ හොඳ ප්‍රසිද්ධ තැනක් තමයි මිස්ටර් බිරියානි කියලා එකක් තියෙනවා. තව තියෙනවා බිස්මිල්ලා කියලා තියෙනවා. බිස්මිල්ලා එක තමයි මම කාව බිරියානි වලින් හොඳ රසම බිරියානි එක තියෙන එක. හැබැයි ඒ බිරියානි ටිකක් ඝන. ටිකක් ගණන් කියන්නේ දැන් අපි මේ බිරියානි එක ඇවි ඩොලර් 8කටනේ. ඩොලර් 8මාරයි. මේ බිරියානි එකම අපි හොක සෙන්ටර් එකකින් කවද්ද අපිට ඩොලර් 5කට 6කට කන්න පුළුවන්. හැබැයි අපි බිරියානි එකක් කවද්ද එහෙම බිස්මිල්ලා එකෙන්. බිස්මිල්ලා එකේ සාමාන්‍යයෙන් බිරියානි එකක් ඩොලර් 15ක් වගේ වෙනවා. ඒ හැබැයි ඒක රස ගොඩාක් වෙනස් රසක් තියෙන්නේ. මේ බිරියානි වගේ නෙමෙයි. ඉතින් මම හිතනවා ඊළඟට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංගප්පූරේ තියෙන සුපිරි කෑම මාලා හොට් පොට් කියලා. ඉතින් මේ මාලා හොට් පොට් එක පාරක් හරි ඔයගොල්ලෝ රසෙන් ඉඳලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක අමුතුම කෑමක්. දිව හිරි වැටිලා, කට පිච්චිලා, නිකන් බඩ පිච්චිලා යන සැර කෑමක්. සැරත් ගන්න පුළුවන්, පැන් රහට වගේ ගන්න පුළුවන්. ගොඩක් අය අපි ගන්න ගොඩක් අය ස්පයිස් විදියට. ඒකේ තියෙන පොඩි ඇට జాතියක් තියෙනවා, නිකන් දිව හිරි වැටෙන. ඉතින් ඊළඟ පාර මම ඔයගලන්ට කියන බලාපොරොත්තු වෙන්නේ
mala hot pot එකක් කන්නේ කොහොමද කියලා සිංගප්පූරුවට ඇවිල්ලා. ඉතින් bye. අපි ඊළඟ පාර හම්බෙමු. දැන් ගේ ගෙදරට යන්න මම පොඩ්ඩක් දැන් ළඟලා ඉන්නේ. ඔයගන්න පෙන්නන්න. දැන් මම පාර පැනලා යන්න තමයි ඉන්නේ. What?